තවත්මේ ප්‍රඥයක් ආර්ය මෛත්‍රී භාවනාවේ සඳහන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා යන පදයන්හි තේරුම විග්‍රහ කරලා දෙන්න කියලා මීට ඉස්සරත් මේක විග්‍රහ කරලා තියෙනවා කීප වතාවක්ම විග්‍රහ කළා ඒ ප්‍රශ්නමයි මේ නැවත නැවතත් අහන්නේ දැන් මොකද්ද මේ පෙන්වන්නේ දෙපැත්තක අදහස් මෙතන තියෙනවා එකක් ලෝකයට සාපේක්ෂකව දකින්න ක්‍රමය අනික නිවනට සාපේක්ෂකව දකින්න ක්‍රමය ලෝකෝත්තර මාර්ගයේ තනුව දකින්න එකක් ලෝකයේ තනුව දකින්න ක්‍රමයක් තියෙනවා මේ ක්‍රම දෙකේ එකක් ලොකු පිනා අනික නිවන් මාර්ගය නිවනට උපනිසිර වෙන නිවන හා සම්බන්ධ කුසල මාර්ගය එකක් විශාල පිනා මේ වෙනස තෝරා ගන්න ඕනේ එකක් අයි කියලා ප්‍රතික්ෂේප කළා කියන එක නෙමෙයි මා භික්කවේ පුඤ්ඤානම් භාවිතාදි වශයෙන් මහන්නි පිනට බිය වෙන්න එපා කිය සුගස්සේතම් භික්කවේ ආදි වචන පුඤ්ඤාන්ති ආදි වශයෙන් විග්‍රහ කරන සූත්‍රය තියෙනවා මකාදේව සූත්‍රයේ බුදුරන් වහන්සේම දේශනා කරනවා මේ ලෞකික වශයෙන් කරන්නා වූ ලෝක සත්වයන්ට නිදුක් වීම ලෝක සත්‍යයන්ගේ නිරෝගී වීම ලෝක සතුට සුවයක් සැනසෙල්ලක් බලාපොරොත්තු වීම ඒ කියන්නේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා වඩන්නා වූ මෙත්සිත පැතිරවීම මහ පිනක් හැටියට විග්‍රහ කරලා පෙන්නන හත් අවුරුද්දක් උන්වහන්සේ බෝධිසත්ත්ව කාලේ ඒ විදිහට වඩලා මහා කල්ප හතක් යනකම් ලෝකයේ විනාශ වීමේදී හැටගන්න මහා විනාශ ගිනි ජාලාවටවත් අහු වෙන්නේ නැතුව කල්ප හතක් ගත කළා කියලා කියනවා බබලොව ඉපදිලා ඒකේ විතර කළා පෙන්නවා ඒ තරම් බොහොම ආනිසංස තියෙනවා ඉතින් පින නරක නෑ කියලා පින හොඳයි එපා කිව්වේ නෑ හැබැයි ඒ සූත්‍රය අවසානයේම පෙන්නවා මම එදා ඒ જાතියේ මිත්‍ිතක් වඩලා සක්විති රජ කෙනෙක් වෙලා හිටපු මකාදේව රජුරු නරකේස පහළ වුණා තමගේ රාජ්‍ය පවරිලා තමගේ වැඩිමහල් පුතාට පවරලා පුතේ සක්විති රජකම කෙනෙක් එහෙම පවරන්න බෑ රාජ තානාන්තරේ පවරපුවාම සක්විති වත් පුරලා ඒ සක්විති ඒ චක්‍ර ආදි අවශ්‍ය කරන්නා වූ සක්විති වතින් සක්විති රාජ්‍ය තමන්ගේ පුණ්‍ය වහිනී ලබන්න ඕන ඔබ මෙන්න මේ වත පුරලා ඒ මම ලැබුවා වාගේ ඒටි ලබා ගන්න කියලා උපදෙස් දීලා උන්වහන්සේ තවුත් ජීවිතයේ ගත වෙනවා තවුත් ජීවිතයේ ගත කරලා ඔය කියන ලෞකික මෛත්‍රිය වඩලා ඒ ජීවිත අවසානයේදී බබලෝ උපදිනවා මෙහෙම ක්‍රමයක් ඉතින් තම තමන්ගේ පුතාට පුතාට මොකද කරන්නේ එකින් එක ඒ හැකියි රජපාර වල ඔය විදිහට උපදෙස් දීලා අර වගේ වනගත වෙලා නැන්න අර වගේ අරන්දි ගත වෙලා ඔය කියන ලෞකික මෛත්‍රී භාවනා වඩලා බබලෝට යන්න බොහෝ කාලයක් කල්ප ගාන බ්‍රහ්මත් අධ්‍යවකින් ඉන්නවා ඉය යම් කිසි කෙනෙක් ඔය කියන උපදේශ කඩලා වයසට ගිහිලා අර සක්විති හත් කර කර ඉන්න සක්විති වාසියෙන් ඉන්න සම්පත් ඇති ලෝක සම්පත් සම්පත් විද විද ඉන්නවා අර කියන මාර්ගයේ කැඩුවා කලන වැට කියලා ඔකට කියන්නේ ඒ කලන වැට බිඳ දැම්මට පස්සේ ඒ පරපුරේ ඒක ඉවරයි මෙන්න මෙහෙම කාරණයක් පෙන්නලා කියනවා ආනන්ද ඉදා මම පිහිටවූ කලන වැට ලෞකිකයි ඒක නිවනට එහෙම හේතු වුණේ නැහැ ඒකේ අවසාන පුරුෂයා වෙන්න එපා ඔබ කියලා මම පුතාට අවසර ඒ කාලේ කිව්වා එහෙම කී කියායි පරපුර යම් තාක්ෂර ගෙනිහිල්ලා ඒ පියබුදු පරම්පරාවේ යම් පුතේ ඒක කැඩුවාද එයින් ඒ කලන වැට අවසන් වුණා
ඒ අදත් මම කලන වැටක් පිහිටවලා තියෙනවා. එදා කලන වැටට ඒක වෙනවා. අද පිහිටවපු කලන වැට නිවනට හේතු වෙනවා. අර වගේ නැවත සසරට එන එකක් නෙමෙයි. එදා මෙන්න මේ කියන කලන වැට ඔබ ඉදිරියට ගෙනියන්න. ඕරස පුත්‍ර කියලා හඳුන්වනවා. සාජාත දරුව හැටියට බුදුරන් වහන්සේ හඳුනන දැන් ආනන්ද හාමුදුරන්ට මේ කියන්නේ. මේ අවසන් පුරුක ඔබ වෙන්න එපා. ඉදිරියට ගෙනියන්න. පරපුරේ පරපුරට මේ මං කිව්ව හරණ වැට ගෙනෙන්න. ඒක අවසන් කළොත් කවදා හරි එදාට ආර්ය කලණ වැට අවසන්. ඒ අවසාන පුද්ගලයා වෙන්නේ නැතුව මේ ගෙනියන්න කියලා උපදේශක් දුන්නා. එනන්නේ ආර්ය මෛත්‍රී භාවනාව කියන්නේ ඔන්නේ බුදු පියාණන් වහන්සේ දුන්න කලණ වැට. එදා වකාදීව රජුරෝ වෙලා දීපු කලණ වැට තමයි අද ගෙනියන්නේ. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා පෙන්නන ලෞකික කලණ වැට. පිනක් බබලෝට යන්න හේතු වෙනවා. හැබැයි ගිහිලා ආපහු ඇවිදලා ආයතනය සාධාරණ කවදද ඉස්සරව. හොද වුණාට නිවන් නෙමෙයි. නිවන්ට උපනිශ්‍රියක් නෑ කියන එකයි පෙන්නේ. නිවන්ට උපනිශ්‍රිය වෙන්න නම් මොකද කරන්න ඕන? ඒකට හේතුකාරක වෙන කලණ වැට නිවන සම්බන්ධ වෙන්න ඕන. විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වස්සග්ග පරිණාමී, මෙත්තා සහගත, සති සම්බොජ්ජංගයේ වඩන්ඩ, ධම්මවිචේ සම්බොජ්ජංගයේ වඩන්ඩ, විරිය සම්බොජ්ජංගයේ, ප්‍රීති සම්බොජ්ජංගයේ, පස්සද්ධි සම්බොජ්ජංගයේ, සමාධි සම්බොජ්ජංගයේ, උපේක්ෂා සම්බොජ්ජංගයේ වඩන්ඩ. මෙන්න මම ඔබලාට දුන්න නිවනට හේතු වෙන කලණ වැට. මෙන්න මේක තමයි බුදුරන් වහන්සේ දීපේක අද කියන්න හංගන්න හදන. හේතු ඇතුව විග්‍රහ කරලා තියෙන තැන දේශනා කරලා තියෙද්දි ඒ විග්‍රහයක හේතු තැන් ඔක්කොම පෙන්නද්දි හොරට බුදි අයින් එක ඇහැරවන්න බැරුවා වාගේ තවත් සමහර අය පිළිගන්නේ නැතුව ඉන්නවා. අර ගත්ත මොට්ට ගතියම අරන් එනවා තවත් පෙරක් වෙලා. ත්‍රිපිටකයේ ධර්මයේ තුල තියෙන දේ කියා දුන්නත් අහංකාර කංගොට රූප කංගොට පිළිගන්නේ නැති අය ඉන්නවා. දායක දායිකාව නෙමෙයි. ඊට වඩා උසස් උත්තමය. හැරීරේ පෙරී සිටින අය. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් කවදා හරි තේරුම් ගනි. ආරේ කලණ වැට තේරුම් ගන්න ලෞතර බුදුරන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ඒ දේශනා කරපු සූත්‍ර තියෙනවා. දෙවන මෙත්තා සූත්‍රයේ හවත් හලිද්ද වසන සූත්‍රයේ කියලා සූත්‍රයේ හොඳට පැහැදිලි මේ විතරේ තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් මතක් කරනවා. නිකම්ම මේ හිනහ වෙන්නේ නැතුව ආරි මෛත්‍රිය කියන්නේ මොකද්ද කිව්වහම අන්නේ සූත්‍රයේ වලරවත් හොයාගන්න. ඒතකොට තේරෙයි බුදු පියාණන් වහන්සේ දුන්න ආරි මෛත්‍රිය මොකද්ද? උන්වහන්සේ පහල කරපු මෙත්තා සාගත කලණ වැට මොකද්ද කියලා තේරෙයි. ඒ මග වැඩිවොත් ඒක නිවන් මග. ඒක තෝරාගන්න ඕනේ. එන විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත වස්සග්ග පරිණාමී කියන මේ කාරණා හතර ලබන්න නම් ලෞකික භාවනාවක පිටලා බෑ. නිවනට උපනිශ්‍රේ වෙන ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා අනේ මේ ලෝකේ කියන්නේ මෙහෙම ගුණ ගොඩක් නේ. ඔය මූලික අවබෝධයක් ලබාගෙන අනි ලෝක සත්‍යයන්ට ප්‍රඥාවට මේක වැටහිලා කවදාද මේ ප්‍රඥා ධර්මයේ තුලින් මේ කියන ගුණවලින් විදිච්ච දාට අනු පිළියෙලින් ලෝක සත්‍යයන් මේ දුක්ඛන්දරාවන්ගෙන් මිදෙනවනේ. එනං ඉතිලා මොන දුකෙන්ද මිදෙන්නේ? මේ ධර්මාභෝධය ලබාගත් දාට සතර අපා දුකෙන් මිදෙනවනේ. මහා දුකකින් මිදෙනවා. සෝතාපන්න ඵලයට පත් වුණහම සතර පායන පත් වෙන දුකෙන් සදාටම නිදහස්. ආයිනම් කවදාද සතර පාය යන්නේ? මෙන්න පළවෙනි දුකෙන් නිදහස් වීමක් ආවා. නිදුක්ුණා. හැබැයි මේ ආරි විනේ පෙන්වන දෙයක් තමයි ලෝකයා හරි සන්තෝෂයෙන් බාරගත්තත් මේ කාමී කියන එක ගතහිත පෙළෙන රෝගයක් වාගේ.
කාමීය රෝගයක් මහා ලෙඩ ගොඩ මේ ආරේ විදිය උපමාවයි මෙනි මේ කාමීය නැවි රෝගයෙන් පිළිපිලි තමයි මේ ලෝක සත්‍යය දාහින් දැවි දැවි ඉන්නේ කාම දාහින් දැවෙනවා යම් දායක මේ කාම රාගයේ ව්‍යාපාදී කියන මේකෙන් දැවි දැවි තැවි තැවි ඉන්නකොට කාම රාගයෙන් තැවෙනවා ව්‍යාපාදයෙන් දැවෙනවා දැවෙනවා තැවෙනවා කියන එක තෝරා ගන්න දැවෙනවා තැවෙනවා දැවෙනකොට පිච්චෙනවා තැවෙනකොට තැම්බෙනවා කාම දාහේ තැම්බි තැම්බි ඉන්නවා දැවි දැවි ඒතකොට මොකද වෙන්නේ යා තැවෙනවා තැවෙනකොට අලු වෙන්නේ නැහැ පිච්චෙන්නේ නැහැ අලු වෙනවට වඩා මෙහා හරියි යම් කිසි දෙයක් අරගෙන කොර ටිකක් අරගෙන හැඩියක දාලා වතුර දාලා තැම්බුවොත් මොකද වෙන්නේ කොර ටික තැවි 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 තියෙනවා තැම්බි තැම්බි තියෙනවා මිසක් පිච්චෙන්නේ නැහැ ගිනි ගන්න නැහැ ඊට වඩා ගිනි ගන්න එකක් තියෙනවා අර වතුර නැති ගින්නට දැම්මොත් එහෙම දැවිලා අළු වෙලා ද්වේෂී අන්නේ ගින්නවා කාගේ හත් වෙච්ච වතුරවා ඔය දෙකේ වෙනස දකින්න කාගේ තැවෙනවා ගින්නෙන් දැවෙනවා ද්වේෂයෙන් දැවෙනවා අවිජ්ජා දෝමනස කිව්වේ ඔය දෙකේ අවිද්‍යාවන්ගෙන් තැවෙනවා දොම්නසින් දැවෙනවා ඔන්නේ දැවෙන්නේ තැවෙන දෙකක් තියෙනවා ඔන්නේ දැවෙන්නේ තැවෙන දෙකේ ස්වභාවය තෝරා ගන්න ඕන අන්නේක තෝරා ගත්තහම රාගය කියන්නේ මහා රෝගයක් තැවෙනවා කොච්චරහත් මේ රෝගයෙන් නිදහස් වෙන්න නම් එකපාරක බෑ ඔය තැවීමෙන් නිදහස් වෙන්න යමක් කර යුතුද ඒ රාගයන්ගේ ආදීනෝ බලන්න ඕන වෙන්නීමේ ආනිසංස දකින්න ඕන රාගයන්ගේ ආදීනෝ බලන්නේ මොනවද අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕන වෙන්නීමේ ආනිසංස දකින්නේ කොහොමද නිවන නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් අත්ත වශයෙන් දකින්න පරමත්ත වශයෙන් දකින්න ඕන ඔන්න ඒක හරියට දකින්න යන්න ඕන ඉත අනිත්‍ය දුක්ඛ අනාත්ම නිත්‍ය සුඛ අත්ත මොනවද කියලා මේ තිසර විග්‍රහ කරලා තියෙනවා හොඳට ඒවා අහපුවාම මේ පින්නත් දැනගන්න පුළුවන් ওই ටික මෙන්න මේ ටිකමයි දැනගන්න ඕනේ එකින් එකට සෝවාන් වෙන්නත් සකෘදාගාමි වෙන්නත් අනාගාමි වෙන්නත් අරිහත් වෙන්නත් මොකද කරන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන්ම බලන්න ඕන ඒ බැලිවම් ප්‍රගුණ කරන්න ඕන කරගෙන කරගෙන යන ওই ටික වෙනවා मेम पूर्ज मुद्दुला इंडो ने आवासी यथार्थी करा अन्नी मुखद वे दाहे नवीम तवीम ओना राग आई द्वेश क्रमे तुनी पटांगान अर राग दाहे अड़वे पटांगान फिर मे दवीन ने उलाने बरिकती ने ලොකු සැනසුමක් ලැබෙනවා සකෘදාගාමී නැවති මාර්ගඵලයේ ලැබෙනකොට ඒ මාර්ගඵලයෙන් පස්සේ අර තිවිච්ච දැඩි වැඳීම නැතුව යන ලෝකෙට මම අසුරුකමක් තියෙන ආස්වාද දෙන වස්තු පිළිබඳව මසුරු ගතිය ඒවා නැහැ කවදාවත් තෙන්න ගියාට පස්සේ ඊවැන් නිදහස් වෙච්ච ස්වභාවයක් තියෙන රාගයෙන් සම්පූර්ණ නිදහස් නොවුණාට රාගයන් නිසා තැම්බෙන මට්ටමේ නිදහස වෙනවා. ඒ තැම්බෙන ලක්ෂණේ නැහැ. ආයිති කරගෙන, හිර කරගෙන, බැඳගෙන, තියාගෙන තැම්බි තැම්බි දගලන්නේ. මාසතු වස්තු අනික පැහැර ගන්නවා. ඕකට හොඳ වැඩක් කරනවා, යදිනවා, ඕගේ හත හැත වුණොත් වරසලා දානවා මට කරපු අපරාධිත. ඉතින් ඕ වගේ විවිධ අදහස් අත කොච්චර තියෙනවද? භාර්යාව අතර ස්වාමි පුරුෂයා අතර කොච්චර ප්‍රශ්නද? දැවි දැවි එක එකගෙන පුරුදු මුණු හදාගෙන
තැවි තැවි දැවි දැවි අඬනවා හැබෙනවා මට වෙච්ච දේක හැටි අයියෝ මෙහෙම දෙයක් ඉතින් කිය කී ඉතින් කවුරු කියන්න ඕනේ නැහැ නේ වදැකීම් ඔන්නේ දැවෙන තැවෙන එක නැති වෙලා නම් මේ සකුරුදාගාම වෙනකොට එච්චර වටිනා දේවල් හොය හොයා වැඩි වැඩි අල්ලන්න බලන්න වටිනා දේවල් මට ලෝකේ තියෙනවා ඔන්න ඔයගේ හැඟීම් අත්හැරලා ඊර්වතේ මම ඕනේ හැ කියන්නේ නැත්තේ මම මගේ වැඩ බලා ගන්න මට ඔය නිවන් අවබෝධ කරන්න විතර ඔය පස්සේ ඔය හැක රැක ඉන්න දෙන්නේ ඔය අදහස ඉන්න පටන් ගන්න අර ගිනි නැවි නිවිල යන මෙන්න මෙහෙම නිවෙනකොට සැරසෙනකොට මහා රෝගියෙක් නිදහස් වෙනවා මොකද රෝගේ ඔන්නෙකේ කාම රෝගේ නිදහස් වෙනවා සකෘදාගාමී තත්ත්වයටපත් වුණාම නැවත කිසි දවසක ඒ රෝගේ හටගන්නේ නැහැ තැවෙන්නේ නැහැ කාම තැවීමෙන් නිදහස් වුණා මෙන්න මේකට කියනවා ආර්ය විනේ නිරෝගී වීම එතකොට මොකද වෙන්නේ තව හැබැයි සුවේ ආවේ නැහැ මොකද හේතුව තවම කාම 10න්ගෙන් අහක් වුණා ඒ පෙළෙන මහ බරපත හරි අහක් වුණා නිදහස් සුවේට තව ආවේ නැහැ කාමයන්ගෙන් අත්හැරලා නිදහසේ විවේකීව ඉන්නකොට කොච්චර සාන්තද ප්‍රණීතද කියන අදහස තව පූර්ණ වුණේ නැති නිසා ඒ කාමයන්ගේ තව ආස්වාදයේ පොඩි පොඩි වැඩිම් තියෙනවා දැඩි වැඩිම් නැති වුණා ඒකේ නිදහස් වීම තව සුවයි කියලා වැටහෙන්නේ නැති නිසා සමාධි සුවේ භුක්ති විඳින්නේ තව අමාරු හැබැයි තව දුක්ඛත්වය පංච උපාදානස්කන්ධයට අයිති ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරගෙන යනකොට ප්‍රඥාවෙන් දකින්නකොට දැක දැක යනකොට සිහි කරනකොට මෙනෙහි කිරීම නෙවෙයි සිහි කිරීම ප්‍රධාන සතර සතිපට්ඨානයේ වැඩෙනකොට ওই ටික වැඩිලා එනවා අන්නේ ටිකක් අත්හැරලා ගියහම අතහැරී නොවැළී මිදී නිදහස් වීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා අන්නේ විවේක සුවේ සාන්ත ප්‍රණීත වාසී සමාධි සුවේ දකින්න පටන් ගන්නවා අකම්පි සමාධියක් වැඩෙනවා මෙන්න මේ සමාධියට ආපුහම අනාගාමී ඵලයේ ස්වභාවයක් එනවා අහෝ සුඛං කියනවා කියලා කියනවා අනේ නිදහස් වූයේ කොච්චර සාන්තද ප්‍රණීතද එදින ගිනි නෑනේ ගැටුම් නෑනේ මොන තරම් මේ ඇසුරේ ඉන්නකොට ඇලු කරන දේවල් එක ඉන්නකොට මොන තරම් කරදරද මොන තරම් ප්‍රශ්නද මේ විවේකයේ කොච්චර සාන්තද ප්‍රණීතද මෙන්න මෙහෙම දකින්න අවස්ථාවක් කියනවා ප්‍රඥාවේ තීර්ණය කරලා දකින්න වෙඩි අත්හැරීමේම ලබන සැනසුම මෙන්න මෙතෙන් ඩාවරපත්ේ එදෙක් අත් නොදකපු මේ විවේක සුවයක් ලබන ඉතින්නම් මේ විවේක සුවේ ගන්න හරි අමාරු මොකද ගෙදර තනියෙන් දාලා හැම ගියොත් මොකද කරන්නේ අනික් අය වෙන ගමන ගියෝ එනකන් හූල්ලන මං කොම් කරලා දැන් මට තැනක් නැහැ ඉතින්නම් මාත් එක්ක යනවා දැන් මං දාලා ගියා වුණා මං නාගිනි දැන් මං ගියා වුණා තරහ ඇති ලැජ්ජ ඇති අනේ වෙච්ච දේක හැටි මට මේකේ පාළුවේ ඉන්න බෑ කවුරු යන්නද මටත් එපා වෙලා ඉන්නේ ඉතින් ඕවා ඇතුලේ මේ පැහැව පැහැව හිත හිතා ඉන්න මොකද අහෝසු ගන්නෑ විවේක සුවේ නෑ තව ඉදින්න තව ලෝකෙ පැත්තේ රවුමක් ගන්න හිතේදී ඒකට පහර වැදුනහම දැවෙනවා දැවෙනවා තමයි ඒක මට්ටම ඔන්නේ මට්ටම නැති වෙලා ගිහිල්ලා අනේ සාදු අද හොඳ තවසක් මට ලැබුණා ඔක්කොම ගෙදරින් නිදහසලා ගියා මට දා මගේ පාඩුවේ ඉන්න පුළුවන් හොඳ වෙලා අනේ කොච්චර නිදහසක් ආද කිසිම කලබලයක් කරදරයක් නැහැ සද්දවත්වත් නැහැ අර පැත්තේ නටනවා කෑ ගහනවා ඉතින් සින්දු දානවා එකක්වත් අද නැහැ නිදහස වෙනවා දෙන්නේ කොච්චර සාන්ත විවේකව ඉන්න පුළුවන් මට භාවනාවක් කරන මගේ පාඩුවේ ඉන්න හොඳ දවස අදහස ඉන්න පුළුවන් එකෙන් එක ඔන්න ඔය යථාර්ථයත් එක්කලා ලෝකේ අත්හැරනහම ලබන සාන්තිය නිදහස සමම්ම අධ්‍යයක දැන් සමාධිය සුවයි කියලා තමන්ට වැඩෙන කාලයක් ඉන්න ඔය කාලේ ආපුහම එක්තරා ස්වභාවයක් තමයි අනාගාමී මාර්ගයේ වැඩෙන ලක්ෂණ ඕකේ ඵලී ලැබුණොත් එහෙම එයා එවඳු අවස්ථාව
උපරිම සාන්ත සත්‍යයෙන් ප්‍රණීත සත්‍යයෙන්ම ගන්න සත්‍යයට වත් වෙනවා. ඊට පස්සේ හැම මොහොතකම එයාගේ මානසිකත්වයේ ක්‍රියාත්මක වෙන්නේ ඔන්නේ නිදහස් වූයේ පිහිටන එක. අනේ මේ නිදහස් වූයේ කොච්චර සාන්තද ප්‍රණීතද කියලා හිතෙනකොට අනේ ලෝක සත්‍යය මේක අධ්‍යක්ෂණ කොයිතරම් නිදහස් වෙලා නිදහස් දැනසිල්ලට වත් වෙනවද මෙන්න මේ අදහසින් පටන් ගන්න. අන්නේ සාන්තිය මේ සියලු ලෝක සත්‍යය තනිය ලැබේවා කවදාද මගේ අධ්‍යක්ෂණ මල් ලැබුණු සාන්තිය අනේ ලෝක සත්‍යය පත් වෙනවා නම් කොච්චර ගිනි නිවෙනවද කොච්චර දාහ ගින්න මිදෙනවද ඒක කොච්චර සාන්තද ප්‍රණීතද කියලා තමන්ට වැටෙන අධ්‍යක්ෂණයක් කිනෝ. අන්නේ අධ්‍යක්ෂණ ආවට පස්සේ ආර්ය විනය තුල සුවපත් වේවා කියන කී අදහස එනවා. ආර්ය සුවේ දකින්න මෙන්න මේ සුවේ ලෝකයා කෙරෙහි පදන ස්වභාවයක් ඇතනම් විවේක නිසිරිතයි විරාග නිසිරිතයි නිරෝධ නිසිරිතයි ඔස්සක පරිණාමය ඔය කියන කාරණා හතරෙන් යුක්තයි. එතකොට ඔය ආකාර මෙත්තා සහගත සති සම්බෝධියක් වැඩෙනවා ධර්මයිතියක් වැඩෙනවා. ඔය ඔක්කොම දැකලා තමයි උතන තියෙන්නේ. එකක් දකින්න අනිත් පාද දැකලා වීර්ය වීදි පස්සද්ධි සමාධි උපේක්ෂා ඔක්කොමත් වැඩෙනවා. මෙන්න මේක ආර්ය මෛත්‍රිය තුල යන ක්‍රමයි. සුවපත් වෙත්වා එහෙනම් නිදුක් වෙත්වා දුකෙන් මිදෙත්වා. තවත් එකක් ඉතුරු වෙලා ඇයි ඉතලා නිදුක් වුණා සතර පාදුකේ නිදහසේ ආයි දුකෙන් මිදෙත්වා කියන්නේ අපි ඉතලා කියන එක නෙවෙයි මෙච්චර කාල පාරම්පරිකව වෙනම වචන හතරක් වෙයි. මේ හෙළ වස තුල නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කියන එක ගෙනාව සියලු සත්‍යෙන්නෝ කී. දැන් නිදුක් වෙත්වායි දුකෙන් මිදෙත්වායි දෙකක් කියවේ. මොකද දැන් ඉතුරුනේ තව නිදහස් වූයේ ඉතුරුණා රූපස්කන්ධය එහෙම වුණේ වේදනායිස්කන්ධයට දැනෙනවා සංඥායිස්කන්ධයට හැඳිනෙනවා සංකාරයිස්කන්ධය ක්‍රියාත්මක වෙනවා විඥානයිස්කන්ධයට මේ දැනීම ඔක්කොම ගෝචර වෙලා පොදි පොදි ගැහෙන මේ පොදිය තමයි මේ දුක් විඳ ඉඳ ඉන්නේ. ස්කන්ධ දුකේ විඳිනවා. මෙන්න මේකත් දුක් ගොඩක් කියලා වැටහිලා එනකොට කියනවා අරිහත් මාර්ගඥානය නැගිනවා. ඔය මාර්ගය වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ අනී මේ කය නැවති ගතහිත නැවති මේ ගුණ ගොඩ යම්තා පවතිනවාද දුකක්ම පවතිනවා මිසක් වෙන නම් එකක් පවතින්නේ නැහැ. සැප කියන එකක් කොහෙද මෙතනදී පැවැත්ම යන යමක් ඇද්ද දුක් ගොඩක් මිසක් වෙන එකක් නෙමෙයි කියලා වැටහෙන්න පටන් ගන්න. පැවැත්ම පිළිබඳ එහෙම වැටහෙනවා කියන්නේ අරිහත් මාර්ගඥානෙ පූර්ණ වෙන්න පටන් ගන්නවා කියන එකයි. යම් දවසකදී මේ පැවැත්ම අද මේ මොහොතේ කෙලවර වුණා නම් සියලු දුකෙන් නිදහස් වෙනවා. අන්න එතන තමයි පූර්ණ සාන්තත්වයේ පූර්ණ ප්‍රණීතත්වයේ කියලා හරියටම අවබෝධය පූර්ණ වෙන දවසක් ආවෝ. මරණයෙන් තියෙන බය සම්පූර්ණ ඉවරයි. උන්වහන්සේ එදා පටන් බලාපොරොත්තු වෙන්නේ කවද්ද මේ මරණය එන්නේ? කවද්ද මේ ස්කන්ධ පහ වහලාපන්නේ? නැවත නොගෙන සදහට කෙලවර ඉන්නේ කවද්ද මේ දවස? අන්නේදා තමයි සියලු දුකෙන් නිදහස් වෙන දවස මගේ කියලා. මමත් මේ කෙලවර වෙලා අස්මිමානියත් ඉවර වෙලා දුක්ඛද ඉවරින දවසේ ඉච්චරයි කියලා දැක්කට පස්සේ අනික්කාගේ සියලු බලාපොරොත්තු වහ කරම ස්වභාවයක් එනවා. ඉන් මෙහා ඉන්න හැම කෙනාම අනේ එහෙම බෑ මොහොතක් හරි තව ඉන්න ඕන කියලා අදහසේ ඉන්නවා. අන්න ඒක ඉක්මවපු අදහසක් එන උත්තරයක ඉන්නවා. මොහොතක්වත් ඉන්නේ නැත්නම් ඉතරිනි සාන්ත ප්‍රණීත කියලා දකින්න කෙනෙක් ඉන්නයි උත්තරය තමයි අරිහත් වේ. ඒක සෙල්ලම් වැඩක් නන් නෙවෙයි. හැබැයි හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රඥාවෙන් දෙන තීරණයක් උතෙන්ට එන්න ඕනේ. ප්‍රඥාවේ මුදුන් මල්කට මුදුන් පෙත්ත ඔන්න උතෙන්ට ආවදාට අරිහත් වේ. එදාට මොකද වෙන්නේ? උන්වහන්සේ දකිනවා සියලු දුක් කෙලවර කරන්නා වූ දෙනක් ඇද්ද? ඒ තමයි ස්කන්ධ පරිනිර්වාණය. එතනින් පස්සේ
නැවතත් දුක හා සම්බන්ධ කිසි කවදාවත් සත්වත්වයක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. අනන්තයේ පටන් ගිනව දුක්ඛන්දරාවේ අවසානයේ ඉතනයි. ආයිත් එහෙම සත්වයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. සදාහටම දුක ඉවරයි. ඔන්න ඕක දකින්න. මෙන්න මේක යෝග සත්‍යය කවදාහත් දැක්කන ඔන්න ඕක තීරුම් ගත්තන ඔතෙන්පත් වෙලා දුකෙන් නිදහස් වුණාන ඉදාට තමයි සියලුම දුක් වලින් කෙලවර වෙච්ච සාන්ත වූ ප්‍රණීත වූ තත්ත්වය. අන්නේක සියලු සත්‍යයෙන්ම ලැබීත්වා කවදාහරි කියලා පතන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් කටයුතු කරන්න පුළුවන් නම් අන්නේකට කියනවා දුකෙන් මිදෙත්වා කියලා අවසානිගත තීරණය. මෙන්න මේකට කියනවා ආර්ය අදහස් හතර. හැබැයි මේ හතර උද්දාමිලා අරගෙන අපි තමයි ලොකු අනිකයි දැන් මෙතරෙම අනිකෙම මේ පොඩි සොක්කෝ උන් අරන් ඇවිත් නිදුක් වෙතා නිරෝගී වෙතාගේ ඔහොම කියලා හැම හිතන්නේ යන්නේ. මොකද හේතුව? බුදුරජාන් වහන්සේ ඒක මෙලෝ වශයෙන් පෙන්නුවා. ඒක අවශ්‍යයි. මේ පැවැත්මේ ඉන්න තාක්කල් අවශ්‍යදියක් ඒක. ඒකට ඒක ඒක මධ්‍යම දහමක් කියලා දකින්න ඕන. මේක ප්‍රණීත දහම කියලා දකින්න ඕන. ඊර්ෂ්‍යාව ක්‍රෝධ වෛර මාන පලි ගැනීම ආදී හීන දහම් කියලා දකින්න ඕන. ඒවා හීන දහම් කියලා දැනගෙන වර්ජනය කරන්න ඉවත් කරන්න ඕන. මධ්‍යම දහම මධ්‍යම වාසියෙන් දැනගෙයි. මේ පැවැත්මේ ඉඳකන් ආත්‍ය අත්‍ය අවශ්‍ය දේවල්නේ. ඒ නිසා මේක ඇසුරු කරනවා කියලා ඒ මට්ටමින් ඒටිය ගෙනියන්න ඕන. ඒ උදව් උපකාර අන්‍යෝන්‍ය වාසියෙන් කරන්න ඕන. ලේට දුකට පීඩ වෙන්න ඕන. දුකක් කරදරයක් දැක්කහම ඒකට සමන්ත කරන්න පුළුවන් උදව්වක් උපකාරයක් නැත්නම් කරන්න ඕන. හැබැයි මධ්‍යම දහම් මිසක් මුදුන් මල්කට වගේ කරට උසන්නයි යන්න එපා. කළ යුතුයි. හොඳයි කියලා ලෝක සම්මතිය හොඳයි. එපා කියන්නේ ප්‍රතික්ෂේප කරන්නේ. එන පින ප්‍රතික්ෂේප කරේ නැහැ. කුසලයේ කියයි තියෙන ආර්ය කුසලයේ. අන්නේක වඩන්න ඕනේ. ඒක තමයි අපි කිව්වේ නිවන් මල්. ආර්ය මෛත්‍රිය මුදුන් මල්කට වගේ වඩලා දුකෙන් කෙලවරෙන්න යන්න ඕනේ. ඔන්න ඒ දේක දැනගෙන ආර්ය මෛත්‍රියත් වඩන්න ඕනේ, ලෝක මෛත්‍රියත් වඩන්න ඕනේ. ওই දෙකේ තේරුම වරන් වඩන්න, එතරම් මේ ධර්ම අවබෝධය පූර්ණ වෙනවා, ප්‍රශ්න බාධකෙන්නේ නැහැ.